2023 නොවැම්බර් 14 වෙනි දින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම අභියෝගයට ලක් කරමින් කරු ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්පා කර තිබෙනවා. ඒ අනුව නියමිත පරිදි නොවැම්බර් මාසේ 14 වෙනිදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. උගත් තරුණ අපේ අනුරාද අංක දෙකින් කොළඹින් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ලකුණු කිරීම දැන් අවසන් වෙලා තියෙන්නේ. තවදුරටත් තැපැල් ඡන්දේ ලකුණු කිරීමට අතපසු වුණු යම් අයෙක් ඉන්නවා නම් මේ මාසේ 7 සහ 8 යන දින තුල තමන්ගේ කාර්යාලයට අදාළ වන දිස්ත්‍රික්කයේ තේරීම්බානියධාරී කාර්යාලයේදී එම තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා මේ මාසේ 7 වෙනිදා දක්වා බෙදා හැරීමට නියමිතයි. 7 වෙනිදායින් පසුව යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් ලැබී නොතිබුණොත් ඒ අයට හැකියාව තියෙනවා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ඒ නිල ඡන්ද තමන්ගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට. කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් නොමැතිව පවා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා වලංගු හැඳුනුම් පතක් රැගෙන යාමෙන්. ඒ වගේම පසුගිය දිනවල සමාජයේ කතිකාවතක් තිබුණා ඡන්ද විමසීම පැවැත්වෙන දිනේ ආශ්‍රිතව කඨින පූජා පින්කම් පැවැත්වෙන නිසා ඒක ඡන්ද විමසීමට බාධාවක් බවට යම් යම් සංවිධානවලින් පැමිණිලි සහ යම් යම් අදහස් ප්‍රකාශ වෙමින් තිබුණා. ඒ අනුව අපි සියලුම දිස්ත්‍රික්කවල තේරීම්බාන්‍යධාරීන් මගින් ඒ අදාළ විහාරස්ථානවල හිමිවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් කැමැත්ත විමසා සිටියා. විහාරස්ථාන 2263ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. එයින් විහාරස්ථාන 2203ක විහාරාධිපති හිමිවරුන් සහ විහාරාද ඒ අදාළ හිමිවරුන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. කඨින පින්කම් නිසා විහාරස්ථාන 45කුත් එවගේම වෙනත් හේතු නිසා විහාරස්ථාන 15කත් ඡන්දේ ප්‍රකාශ ඡන්ද මධ්‍යස්ථාන හැටියට යොදාගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව අපි ඒ ස්ථාන වල තිබුණු ඡන්ද මධ්‍යස්ථාන වෙනත් ස්ථානවලට මාරු කරලා තියෙනවා. මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා කඨින පින්කම් කළමනාකරණය කරගනිමින් අපට මේ ඡන්ද මධ්‍යස්ථාන පවත්වා ගැනීම සඳහා Tamange විහාරස්ථාන ලබා දුන් සියලුම ඒ විහාරාධිපතිවරුන් සහ විහාර භාරකාර හිමිවරුන් එවගේම විශේෂයෙන් මතක් කරන්න කැමති ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ ආයතන වලට ආයතන සංග්‍රහයට අනුව අවම වශයෙන් පැය 4ක නිවාඩුවක් ලබා දිය යුතුයි. ඒ අදාළ ඡන්දදායකයාට ගමන් කිරීමට තියෙන දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති පෞද්ගලික අංශයේ ඒ අදාළ ආයතන සඳහා අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වල සේවය කරන ඒ නිලධාරීන්ට සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දීම කළ යුතු වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් නිකුත් කරලා තියෙනවා. කිලෝමීටර 40කට අඩු නම් 40ක් දක්වා දින භාගයකුත් ඒ වගේම කිලෝමීටර 40ත් 100ත් අතර එක් දිනකුත් කිලෝමීටර 100ත් 150ත් අතර දින එකමාරකුත් කිලෝමීටර 150කට වැඩි නම් දින දෙකකුත් ලබා දෙන්න කියලා. ඒ වගේම සමහර ඡන්දදායකින්ට දින දෙකකට වැඩි ප්‍රමාණයක් ලබා දීමට අවශ්‍ය හැකියාව දිය යුතු වෙයි දුර ප්‍රමාණය අනුව. විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවා නියුක්තිකයන්ගෙන් කල් වේල ඇතුව ලිඛිතව තමන්ට ඒ අදාළ අවශ්‍ය වෙන නිවාඩුව සේවා යෝජකකින් ලබා ගන්නා ලෙස ඒ වගේම සේවා යෝජකකින් ඉල්ලා සිටිනවා තමන්නේ නිවාඩු ලබා දුන් සේවක සේවිකාවන්ගේ විස්තර නිවාඩු ලබා දුන් දිනයන් සහ ප්‍රමාණයන් සහිතව තමන්ගේ ආයතනවල ප්‍රසිද්ධ කරන ලෙස